ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර රුපියල් 365ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 356ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් මිල ඉහළ නැංවෙන අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 423ක් ලෙසයි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පැවති රුපියල් 351ක් ලෙසයි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක්. සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් මිල ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් ලෙසයි සටහන් වැත්තේ. රුපියල් 242ක් පැවති භූමි තෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 249ක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ නව සංශෝධනයට සමගාමීව ලංකා IOC මෙන්ම සිනෝපෙක් ඉන්ධන මිල ගණනද සංශෝධනය කර තිබෙනවා. පෙට්‍රල් මිල රුපියල් 9කින් නඩුවද මේ මොහොතේ ත්‍රිරෝද රථ ගාස්තුවල අඩුවීමක් සිදුවන්නේ නැති බව ත්‍රිරෝද රථ හිමියන් පවසනවා. පහල යන වෙලාවට නිරෝධ රට ගාස්තු අඩු වැඩි කරන්න බෑ. අපි දැක්ක ප්‍රවෘත්තියක් ඉදිරියේදී දිනෙන් දිනට පෙට්‍රල් මිල එහා මෙහා කරනවා කියලා. පෙට්‍රල් මිලට සාපේක්ෂව නිරෝධ ගාස්තුව කොහොම වෙන්න ඕනද කියන එක ප්‍රකාශ වෙන්න ඕනේ අර විධිමත් යාන්ත්‍රණයක් තුළ නිරෝධ ගාස්තු සමාලෝචන කමිටුව හරහා කියන එක කියනවා. මේ ඉන්ධන මිල අඩු වීම සම්බන්ධයෙන් අපේ ගාස් සංශෝධනයක් සිද්ධ වෙන්නේ නැහැ. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිපාදනයන් මත අපිට බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න නෛතික හැකියාවක් නැහැ. අපිට යම් ගැටලුවක් තියෙනවා. දැන් මේ මාසෙ ඉඳන් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා දැන් ජනවාරි මාසෙ ඉඳන් ධනබද්ද කියලා තව බදු වැට් එකක් වැඩි කරලා තියෙනවා 10% දක්වා. ඉතින් මේ පිළිබඳ අපිට බරපතල ගැටලුවක් තියෙනවා. මොකද ඒ නිසා අපි මොකද දැන් මේ ජාතික ප්‍රතිපත්තියේ රාමුවේ ඉඳගෙන අපි නීත්‍යානුකූලව වැඩ කටයුතු කරනවා. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් හිතුණු ආකාරයේ ඒ බදු ගැසීම් කරනවා. ඒ වගේම විදුලි බිල වැඩි කරනවා. අපිට බරපතල ප්‍රශ්නයක්. ඩීසල් මිල වැඩි වුවත් පාසල් වෑන් රථ ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ නැති බවයි පාසල් සේවාරිය දුරන් පවසන්නේ. මේ රුපියල් 5 වැඩි කරාට අපි මේ වෙනකන් තීරණයක් ගත්තේ නැහැ ගාස්තු වැඩි කරන්න. නමුත් අඩු කරලා මොන හරි ප්‍රශ්නයක් තියෙනා ඉන්නවනම් ඒ තමන්ගේ දෙමව්පියොත් එක්ක කතා කරලා ඒ ගාස්තු වැඩි කරගත්තට අපි සංගමයක් වශයෙන් කිසිම වෙලාවක ඒකට මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ඩීසල් මිල, ලයිට් බිල්, අවර වැට් බදු මේවා දානකොට මිනිස්සුන්ට යම් සහනයක් සලසන ආකාරයට කටයුතු කරන්න කියලා. භූමි තෙල් මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් ධීවර ජනතාවද රජයට සිය විරෝධය පළ කළා. මේ වසරක කාලයක් තුළ භූමි තෙල් මිල 3 ගුණයකින් ඉහළ දැම්ම, ඩීසල් මිල 4 ගුණයකින් ඉහළ දැම්ම. මේ නිසා සමස්ත ධීවර කර්මාන්තය දැවැන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. දැන් සුළුපන්න ධීවර යාත්‍රාවක් තමන්ගේ එක දවසේ රස්සාවක් කරන්න යනකොට දවසකට තෙල් සඳහා රුපියල් 25,000කට අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ට කිසිදු ආකාරයේ සහනයක් නැහැ. ඒ වගේම බහුදින ධීවර යාත්‍රාවකට එක මුහුදු ගමනකට 130,000 35,000 අතර වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. එන්න එන්න මිල වැඩි කිරීම ධීවර කර්මාන්තේ බිමටම හේතු කළ දාන වැඩක්. ඒ නිසා මේ රටේ ධීවර කර්මාන්තේ බිමට සමතලා කළ දාලා ධීවර ප්‍රජාවගේ ජන ජීවිත නතර කරන දාන්න සූදානම් වෙලා අපි ආණ්ඩුවෙන් අහන්නේ. මේ ඉහළ ගිය ඉන්ධන මිල ගැන ජනතාව පළ කළ අදහස්. අපිට තමයි හැමදේම වෙන්නේ ඉතින්. රුපියල් 9 මොකද්දනේ? දැන් තියෙන තත්ත්වෙත් එක්ක තවත් ටිකක් අඩු වෙන්න ඕනේ පෙට්‍රල්. 9ක් නම් මදිනේ ලොකු ගානකින් අඩු වෙන්න ඕනේ. ඩීසල් අඩු වුණා නම් හොඳයි අතරම. බොරු වැඩක් පෙට්‍රල් අඩු වෙන්නේ. ඩීසල් අඩු කරන්න යන්න ඕනේ නැහැ. ඩීසල් වලින් අඩු කරන්න කියන්නේ. 60 ගානක් වැඩිලා මහතරලා 9ක් අඩු අඩු කරලා තියෙනවා. 9 නම් මදි මහත්තයෝ. දැන් තියෙන ජීව රටාව අනුව 9 ගෑවෙන්නවත් මදි. රුපියල් 9ක් නම් ඉතින් වැඩක් නැහැ. ඉතින් කොහොමත් එකයි. ටොෆියක් ගන්න පුළුවන් ද රුපියල් 9කින්? ඒ තව වැඩි කරන්න ඕන. එතකොට තමයි සෙප. අඩු ගානේ රුපියල් 50කින් 100කින් අඩු වුණා නම් සන්තෝෂයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.